උණුසුම් එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ උණුසුම තවත් වැඩි වෙන සිද්ධියක් පසුගිය දවස්වල සිදු වුණා. ඒ තමයි පාකිස්තාන් ක්‍රීඩකයන් සහ අෆ්ගනිස්තාන් ක්‍රීඩකයන් අතර ඇති වුණු බහින්බස් වීම. මේ සිද්ධිය ගැන ජාත්‍යන්තර මාධ්‍යත් වාර්තා කරලා තිබුණා. මොහමඩ් අමීර් සහ නවින් නුල් හක් අතර ඇති වුණු මේ ගැටුම බේරන්න ඉදිරිපත් වුණු ප්‍රවීණ ක්‍රීඩක සහිත් ඇෆ්රෙඩි එක්කත් නවින් ගැටුමට යන විදිය තමයි අපි දැක්කේ. මේ සිද්ධිය ගැන කවුරුත් අෆ්ගන් නවකයාට තමයි චෝදනා එල්ල කරලා තිබුණේ. තමන් ඉපදින්නත් කලින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආපු ප්‍රවීණෙක්ට එකට එක කියන දේ වැරදි කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. තරගයේ අවසන් වෙලා අතට අත දෙද්දී නවින්ට ඇෆ්රෙඩි දීපු උපදෙස් ගැන ඇෆ්රෙඩි ට්විටර් සටහනක් තියලා තිබුණා. එතෙන්දී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරගන්න විදියට සෙල්ලම් කරන්න ඕන කියන පණිවිඩය ඇෆ්රෙඩි දුන්නා කියලා තමයි සටහනක් තියලා තිබුණේ. තරුණ ක්‍රීඩකයාට මම දුන්න අවවාද සරලයි. ක්‍රීඩාව ක්‍රීඩාවක් විදියට කරන්න, අසභ්‍ය වචන කතා කරන්න එපා කියන දේ තමයි මම කිව්වේ. මට අෆ්ගනිස්තාන් කණ්ඩායමේ මිතුරන් ඉන්නවා. අපිට එයාලෙක් ඉතා සුහද සම්බන්ධතා තියෙනවා. කණ්ඩායමයට වගේම විරුද්ධවාදීන්ටත් ගරු කිරීම ක්‍රීඩාවේ මූලික හරයයි. ඔන්නේ උපදෙස් තමයි තරුණ ක්‍රීඩකයාට ෆ්‍රෙඩි දුන්නේ කියලා කිව්වට අෆ්ගන් තරුණ ක්‍රීඩකයා ඒකට ප්‍රතිචාර දක්වලා ට්විටර් සටහනක් තියලා තිබුණේ. Taman ගරු කරන්න ඕන අය දන්නවා. හැබැයි එහෙම නැතුව අනවශ්‍ය විදිහ කතා කියන්න ගිය නිසා තමයි අමීර් එක මේ අවුල හැදුනේ කියලා. උපදෙස් ලබා ගැනීමට හා ගෞරව කිරීමට සම්විතම සූදානම්. ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක්. ඒත් ඔබ සියල්ලම අපගේ පැයට පැගී සිටින බවත් ඉදිරියටත් එසේ සිදුවිය යුතු බවත් යමෙකු පැවසුවොත් කොහොමද ඉවසන් ඉන්නේ? ඉතින් ඒකේ යා මම ගැන විතරක් නෙවෙයි අපේ රටේ ජනතාවටත් එක්ක ඒ කතාව කියන්නේ. ඔය විදිහට එතන මතුපිටින් පේන දෙයට වඩා එහාගේ දෙයක් තිබුණා කියන එක තමයි අෆ්ගන් තරුණ ක්‍රීඩකයා කියලා තිබුණේ. ඔය විදිහට රටවල් දෙකක් අතර ඇති වෙන්න ගිය ප්‍රශ්නයක් තමයි එදා කුසල් මෙන්දිස් ඇතුළු ක්‍රීඩකයෝ ඉදිරිපත් වෙලා සමතේකට පත් කළේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.